නාඩගම් කාරයෝ කිරිපුතා මේ දවස්වල ප්‍රේක්ෂකයෝ කතා වෙන මාතෘකාවක්. ඒ රසිකයෝ බලාපොරොත්තු නොවන විදියට සරා කිරිපුතාට පහර දීපු නිසා, ඒ වගේම වාඩිය අතහැරලා කිරිපුතා ගියපු නිසා මේ සිදුවීම් මලව ප්‍රේක්ෂකයෝ ගොඩක් කතා වුණේ නොඑක අදහස් ඉදිරිපත් කරමින්. දැන් කිරිපුතා සරලගේ වාඩිය නැහැ. සරා ආයේ කිරිපුතාට වාඩියට එන්නත් එපා කියලා කිව්ව අපිට මතකනේ. කිරිපුතා ආයේ කවදාවත් වාඩිය අපිට දකින්න වෙන එකක් නැහැ. ඒක 100%ක් විශ්වාසයි. ඉදිරියට නාඩගම්කාරයෝ කතාවේ කිරිපුතා රත්න නිරණම ගැන සාක්ෂියක් අපි කතා කරනවා. පහුගිය කොටසදී අපි දැක්ක රාලහාම් පොඩි හාමුදුරන් කියනවා බුද්ධ පූජාව කවුරු හරි කාලා කියලා. ඒත් ඒක කාලා තියෙන්නේ සතෙක් නෙමෙයි කියලා රාලහාම් කිව්වා. සමහර විට කපුට කණ්ඩ ඇති. කපුට කණ්ඩ මේ විදිහට? ඇත්තටම බුද්ධ පූජාව කෑවේ කිරිපුතා. දැන් කිරිපුතා ඉන්නේ පන්සලේ කොහේ හරි වෙන්න ඕන. මොකද මේ වෙනකොට කිරිපුතාට කියලා යන තැනකුත් නැහැ. ඒක අපිට ඉදිරියට බලා ගන්න පුළුවන්. පන්සලේ කිරිපුතා ඉන්නව දැකපු ලොකු හාමුදුරුවෝ කිරිපුතා ගැන සතුටු වෙලා මහාන කරන තිනිඩ ගොඩක් වැඩි. මොකද අනිවාර්යෙන්ම සරාලගේ කල්ලිය කෙනෙක් නාඩගම්කාරයෝ අවසානයත් එක්ක මහාන වෙනවා කියලා අපිට යම් යම් තොරතුරු ලැබුණේ මීට මාස ගණනකට කලින්. එහෙනම් අනිවාර්යෙන්ම ඒ කිරිපුතා වෙන්න ඕන. කිරිපුතා බඩගින්න නිසා බුද්ධ පූජාව කාලා ගමින් ගියාද? නැත්තම් අපි කියපු විදියට ඉදිරියට කිරිපුතා නාඩගම් ගම්මානයේ ලොකු හාමුදුරුවෝ ළඟ මහාන වේද? ඔබත් කිරිපුතාට ආදරය කරන චරිතයක් නම් නාඩගම්කාරයෝ බලන කෙනෙක් නම් ඔබගේ අදහසත් වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් පහලින් කමෙන්ට් කරගෙන යන්න.